නැහැ අවසර රැහෙනවා. නේ හරි අපි පටංග මොහමදුන් අද නමේ කතා කරන්නේ අපි අටේ පොඩ්ඩක් තියාගත්තා නමේ අද යන්නේ හරි බලන්න සිව් සංගරාවන් යනු අපි විසින් ක්‍රියාවට නැගිය යුතු දියේ ඒ හැමතෙක්ම හැමකෙක්ම ප්‍රායෝගිකව එමගින් සමාජශීලී පරාර්ථකාමී පුද්ගලයෙකු නිර්මාණය වේ දාසක දේශ කාල ભેදාදීන් තොර සිව් සංගරාවන් මනුෂ් උසස් මනුෂ්‍ය ධර්මයන් ලෙස හැඳින්විය හැක එහි අර්ථචර්යාව යනු හරි එතකොට මේ අපි කතා කරන්නේ ආමුදුනේ සිව් සංගරාවන් කියලා මොනවද? සිව් සංගරාවන් කියන්නේ මොනවද? කවුරු හරි ටක් ගාලා උත්තර දෙන්න බලන්න. ඈ? සතර සංග්‍රහව සතර සංග්‍රහ වස්තුනේ අපිට දෙන්නේ. සංගවතු සූත්‍රෙති සංග්‍රහ වස්තු සූත්‍රෙ හරි ඔව් සංඝවත්තු සූත්‍රයේ තියෙන්නේ නේ හරි එතකොට මේකේ අර්ථචර්යා කියන්නේ මොකද්ද? ටක් ගාලා හොයන්න බලන්න. පළවෙනි එක සර්. අන් අයට හිතවා හිතවත්ව කතා කිරීම අර්ථචර්යාවද? නෑ සර්. අන් අයගේ දියුණුව. ඒ මුදිතාවනි. මොකද අර්ථචර්යාව කියන්නේ අන්යාගේ දියුණුවට හේතු තුන්වෙනි එකනේ සර් ප්‍රයෝජනවත් ක්‍රියාව කියලා දාගන්න ඒක හදාගන්න ප්‍රයෝජනවත් ක්‍රියාව අර්ථචර්යාව කියන්නේ මෙහෙමයි අර දැන් අපේ සිලබස් එකේ තියෙන විදිහට උත්තරේ නෑ හැබැයි යහ සමානව දැන් මේකේ අපි බලුවොත් එහෙම මේ සතර සංග්‍රහස්නේ ඒකදී නන්නත් දිනුවට මේ ගන්න ක්‍රියාමාර්ග ඔව් ක්‍රියාව ක්‍රියාමාර්ගනේ දියුණුවට හේතු වන ක්‍රියාමාර්ග ගැනීම නැත්නම් දියුණුවට හේතු වන ප්‍රයෝජනවත් ක්‍රියා එතන හැමදෙනි වරහණක් දාලා ලියාගෙන දියුණුවට හේතු වන ප්‍රයෝජනවත් ක්‍රියා කියලා දියුණුවට හේතු වන ප්‍රයෝජනවත් ක්‍රියා කොතරම්ද සර් තුන්වෙනි එකේ වරහණක් දාලා ලියාගන්න දියුණුවට හේතු වන ප්‍රයෝජනවත් ක්‍රියා හරි ඊළඟ බලන්න බුදුදහම අනුව ධනෙ ඉපයිය යුත්තේ ධාර්මිකව තමාට මෙන්ම සමාජයටද අහිතක් අවඩක් සිදු නොවන අයුරුනි තමාට මෙන්ම සමාජයටද අහිතක් අවඩක් සිදු නොවන අයුරුනි එසේ දැහැමි ධනෝපායනයේ ඉගැන්වෙන ධර්ම පාඩයක් ලෙස සැලකිය නොහැක්කේ හරි දැන් ඈ පරණ සිලබස් එක කතා කරන නිසා අපිට චූට්ටක් ගැටලු ටිකක් එයි හැබැයි අපි දැන් සිලබස් එක මාරුණාට සමහරක් කරලාට පාලි පාඩේම ගත්තාන් පස්සේ ඒ පාලි පාඩ ටික අයින් කරේ නැත්නම් හැමදෙන්න හැම සැරේම එකම පාලි පාඩ ටික තමයි අවිල්ල දෙන්නේ මයික් ඔෆ් කරගන්න මයික් ඔෆ් කරගන්න හරි බලන්න දෙවෙනි එකට උත්තරේ කීයේද කියලා ධනෙ ඉපයීම සම්බන්ධ මම උත්තර ටික කියන්නම් බමරස්සේව ඉරියතෝ මීමැස්සෙකු පැණි ගන්නවා වගේ ධනෙ උපයන්න ඕනේ හිතෙන්න දැන් ඈ සර් නෝන එක නේ යන්නේ ඔව් නො පළවෙනි එක බමර මීමැස්සකු මේ ධනෙයි පෙයී යුතුය හරි දෙවෙනි එක බලන්න භෝගානං අයංච වයංච විදිත්වා සමන් ජීවිකං කප්පේති භෝගයන්ගේ අය වැය දැන සමව පවත්වා ගත යුතුය අය වැය සමව පවත්වා ගත යුතුය සරල එක දාන ලියන්න හරි මිච්ඡා ජීවන් පහය සම්මා ජීවෙන වැරදි ජී නැත්නම් අපි කියන මිච්ඡා ජීවය සම්මා ජීවයනේ අයහපත් දිවි පැවැත්මෙන් තොරව යහපත් දිවි පැවැත්මේ ජීවිතය ගත කළ යුතුය
ජීවිතය ගත කළ යුතුය. ඒක එතන වරහණක් දාලා ඔන්න ලියාගන්න පුතේ යහපත් ලෙස ධනෙ ඉපේ යුතුය. ඒක සරල අදහසක්. යහපත් ලෙස ධනෙ ඉපේ යුතුය. හරි. ධම්මිකේ ධම්මලද්දේහි භෝගේහි ධාර්මිකව භෝගයන් ඉපෙය යුතුය. මේ පාර ව්‍යාකරණ අනුකූලවම ගන්න ඕනේ නෑ මේ විෂයක්නේ. සරල අදහස විතරයි. හරි. ධම්මේන භෝගේ පරියේසේති. දැහැමින් භෝගය දැහැමින් භෝගයන් ඉපෙය යුතුය. එහෙමයි. හරි. දැන් බලන්න ඕකට එන්නේ නැති කාරණේ මොකද්ද කියලා ඉපෙයීම සම්බන්ධව. මිච්ඡා ජීවන් පහයක මම එකට කිව්ව වරහන් ඇතුළේ දාගන්න කියලා යහපත් ලෙස ධනෙ ඉපෙය යුතුය. දැන් අපි උත්තරේ දන්නවා. දැන් උත්තරේ දැනගෙන තමයි අපරෙන්නේ. තත්තර කියන්න දෙවැනි එක අයවැය දැන සමව අයවැය දෙපක්ෂයේම සමව පවත්වා ගත යුතුය. ඒක පරිභෝජනයේට එන එක. නේ? ඉස්සරම සල්ලි හොයන්න එපේ. එහෙනම් උත්තරේ අංක දෙක පුතේ ඒක තියෙන්නේ පමණ ඒ කියන්නේ අය පරිහරණය කරද්දී කොහොමද කටයුතු කරන්න කියලා නේ. හරි. ඊළඟට බලන්න මනා කලමනාකාරීත්වයෙන් යුතුව ධනය පරිහරණය කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් අනුශාසනා කරන ලද සූත්‍ර රාශියකි. මෙලව පරලව අභිවෘද්ධිය සැලසෙන පරිදි උපයන ධනය වැය කළ යුතුය. ඒ අනුව පින් දහම් සඳහා වැය කළ යුත්තේ. අපි සූත්‍රයක කතා කරා ධනය පරිහරණය කරද්දී හාමුදුරුවනේ ඒ ධනය පරිහරණය කරන්න ඕනේ ආකාරය අපි කතා කරා නේ. හරි. දැන් බලන්න කවුරු හරි කියන බලන්න පින්දහම් සඳහා යොදවන්න ඕන ධනය අපි කොහොමද යොදවන්න ඕනි කියලා. බලන්න උත්තර පහක් තියෙන මොකද්ද ගැලපෙන්නේ කියලා බලන්න. කිය දුක්දේ හතර දෙක නේස හරි අපි බලමු. උත්තරේ දෙක කිව්වා නේ ඉතිරි කරගත් ධනේ කොටස. තව එකක් කියනවා දෛනික පරිභෝජනයට වෙන් කළ ධනයෙන් කොටසකි නේ. හරි. එහෙනම් හාමුදුරනේ හරිම උත්තරේ තමයි දෛනික පරිභෝජනයට වෙන් කළ ධනයෙන් කොටසක්. හරි. එතෙන්ට වරහණක් දාලා ලියා ගන්න පුතේ. පත්තකම්ම සූත්‍රයට අදාළ බලි පහමයට අදාළ විය යුතුය. ඔන්න ආය පාරක් ඈ. දෛනික පරිභෝජනයට වෙන් කළ යුතුය කියලා තියෙනුනේ හතර. ඒකට ලියන්න පත්තකම්ම සූත්‍රයට අදාළ බලි පහම මෙයට අදාළ විය යුතුය. සර් ඔව් කියන්න. සර් කීවෙන් ප්‍රශ්න කරන්නේ දැන් කරන්නේ අඳුරුනේ නමය නිපුණතාවයේ තුන්වෙනි ප්‍රශ්න. හරි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ධනය පරිහරණය කරන්න ඕන ආකාරය නේ. එතකොට පුතේ දැන් රාජ බලි හරි ඊට පස්සේ ඥාති බලි හරි අතිති බලි හරි පුබ්බ බේත බලි හරි දේවතා බලි හරි එව්වා අපි අර එදිනදා පරිහරණය කරන්න ගත්ත ධනයෙන් යම් කොටසක් තමයි එව්වට වියදම් කරන්න ඕනේ. තේරුණාද? ඒකේන භෝගේ පුඤ්ඤේ පළමු කොට සමානනේ. මේ ද්විහි කම්මං කායෝජි. ඒතකොට කර්මාන්ත සඳහා යොදපු එව්වට යොදලා හරියන්නේ නැහැ. එතකොට එව්වගේ අඩුපාඩු වෙනවා නේ. පුළුවන් චූටි මුදලක්. හැබැයි දැන් මේ යන ආර්ථික රටාවත් එක්ක නම් මිනිස්සුන්ගේ පඩියෙන් භාගයක් විතර හම්බුනේ අයබදු රජයට බදු ගෙවන්න වෙනවා. ඒක වක්‍රාකාරව අපෙන් රුපියල් 5000ක් එදිනෙදා නොගෙවන්න තිබ්බයි කියලා. අනේ මයික් ඕෆ් කරගන්න. හරි. එහෙම නොගෙවන්න තිබ්බ කියලා නෑනේ. අපි ගන්න බඩු වලින් එව්වා වැය කරලා තියෙනෝනේ නේ. හරි. එහෙනම් උත්තරේ අංක 4. හරි. ඊළඟට බලමු පත්තකම්ම සූත්‍රයේ ධනය වැය කළ යුතු ආකාරය උගන්වන සදූපදේශ රසකින් යුක්තය.
දැහැමින් භෝග සම්පාදනය කොටගෙන කලයේ කල යුතු කාර්යයන් දැක්වෙන එහි නොදැක්වෙන කරුණ නම්. හරි දැන් පත්තකම්ම සූත්‍රයේ අපි කතා කරා හඳුන්නේ කාරණා පහක් තියෙනවා ධනය පරිහරණය කරද්දී කොහොමද පරිහරණය කරන්න ඕනේ කියලා. හරි. දැන් බලන්න මේ පහෙන් මොකද්ද අදාළ වෙන්නේ ඇත්තේ කියලා. අනාගතය සඳහා ඉදිරි කිරීමද? ඔව් අනාගතය සඳහා අදාළ වෙන්නේ නැහැ නේ. අපි බලමු මහණ බමුණන්ට දන් දීමට ඒක මොකේද? දේවතා බලිනි. දේවතා බල නැත්නම් ආගමික සංවර්ධනය සඳහා නේ. හරි. ඊළඟට මව්පියන් පෝෂණය කිරීමට ඥාති බලි. ඥාති බලි කියලා ගන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ ආගන්තුක සංග්‍රහ අතිථි බලි, ආගන්තුක බලි. පින්දහම් කිරීමට පුබ්බපේත බලි නේ. ඊට පස්සේ අනාගතය සඳහා ඉතිරි කිරීම කියලා එකක් එන්නේ නැහැ. උත්තරේ අංක 5. ඊට පස්සේ බලමු. චක්කවති සියනාල සූත්‍රය අනුව පව්කම් කළ පව්කම් වලට මිනිසුන් පොළඹවන්නේ එක් හේතුවක් නම් දිලිඳුකමයි, දුප්පත්කමයි. ඈ අකාර්යාත්මක රාජ්‍ය පාලන නිසා වර්ධනය වෙන දිලිඳුකම නීතියද සාමයේද මානව සම්බන්දතාවද වනසයි. එම තත්ත්වයෙන් සමස්ත සමාජයේ මුදවා ගැනීමට උගන්වන දස ශක්තිතිවක් අනුව රජු කළ යුත්තේ. හරි. එහෙනම් පුතේ එකක් තියෙනවා ඕන බලන්න. චක්කවර්ති සියනාද සූත්‍රයේ තියෙනවලු මිනිසුන් පව්කම් වලට පොළඹවන්නේ එක් හේතුවක් වෙන දිලිඳුකම නිසා කියලා. දිලිඳුකම රහසයන්. එතකොට අකාර්යාත්මක රාජ්‍ය පාලනය නිසා වර්ධනය වෙන මේ දිලිඳුකම නීතියේ සාමයේද මානව සම්බන්දතාවද වනසනවා. ඇයි ඒ? හොරකම් කරන්න පටන් ගන්නවා, නීතියට පටහැනි සාමය කඩ වෙනවා, මිනිස්සුන්ගේ තියෙන මානව සම්බන්දතා සියල්ල බිඳ වැටෙනවා. ඇයි? තරහ වෙනවා, ගහ ගන්නවා, මරා ගන්නවා නේ. හරි. මෙන්න මෙහෙම දේවල් වෙනවා. එම தත්ත්වයෙන් සමාජ සමස්තේම එම தත්ත්වයෙන් සමස්ත සමාජයේ මුදවා ගැනීමට ඉගැන්වෙන දස සක්විතිවත් අනු රජු මොකද්ද කරන්න ඕනි? දිලිඳුකම ප්‍රශ්නයක්. ඒක නිසා සාමය නීතිය දෙකද සර්? මොකද්ද? දෙවෙනි එකද? ප්‍රජාවට ධනෝපායන මාර්ග මතු කර දීම. හරි. එතන ඕන වරහණක් දාලා ලියා ගන්න පුතේ. නිර්ධනයන්ට ධනය ලබා දීම කියලා. ප්‍රජාවට ධනෝපායන මාර්ග නේ. දුප්පත් අයට ධනිය උපයන්න මාර්ග හදලා දෙන්න. මොකද සර් නිර්ධනයන්ට? නිර්ධනයන්ට දුප්පත්කම නැති කරගන්න ආර්ථික මාර්ග. ඒක දෙන්නේ නිර්ධනයන්ට ධනය ලබා දිය යුතුද කියලා. එහෙනම් උත්තරය අංක 2. සප්ත අපරිහානීය ධර්ම මගින් අපේක්ෂා කරන්නේ 6. සප්ත අපරිහානීය ධර්ම මගින් අපේක්ෂා කරන්නේ රාජ්‍ය පාලනය පරිහානීය පත්න වීරමට රජවරුන් සමගිව ක්‍රියා කරමින් මහජනයාගේ යහපැවැත්ම ආගමික සංස්කෘති දියුණුවට ක්‍රියා කළ යුතු අයුරු පෙන්වා දීමේ එම පාලන පිළිවෙත් ඇතුළත් වන්නේ. අටක් දල උත්තර දෙසි සප්තපරිහානීය ධර්ම මේ 2012 යන පේපරේ දැන. හරි. මොකන්ද සප්තපරිහානීය ධර්ම කොහෙද ඇතුළත් වෙන්නේ? ටංගලියන් මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රය. කූටදන්ත සූත්‍රය මොනවද තියෙන්නේ? ආර්ථිකය හා රාජ්‍යයට අදාළව නේ. අර ගොවි කර්මාන්තය කරන අයට ඒ සඳහා ධනය ලබා දිය යුතුයි. එහෙම තියෙන්නේ. රාජ්‍ය සූත්‍රයේ රාජ්‍ය පාලනය සම්බන්ධව තමයි තියෙන්නේ. ඊට පස්සේ අධම්මික සූත්‍රයේ තියෙන්නේ හඳුන්නේ අර රජු අධාර්මික වෙනවා, නිලධාරීන් අධාර්මික කරන, නිලධාරීන් අධාර්මික වෙනවා නම් මහජනයා අධාර්මික වෙනවා. හරි. එහෙනම් උත්තරය අංක 4. කව රටකුවද ආර්ථිකය ගොඩනැගීමට රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව බුදුසමහම පෙන්වා දෙයි. එෙහිදී රජයේ නිටුවිය යුතු වැදගත් ක්‍රියාමාර්ග තුනක් කූටදන්ත සූත්‍රයේ දැක්වී සඳහන්නේ. ශ්‍රම සම්පත සංවිධානය කිරීම හා ආර්ථික අභිවෘද්ධිය ඇතිකරන එම ක්‍රියාමාර්ග තුනෙන් එකක් නම්. කූටදන්ත සූත්‍රය මම උගන්ලා දෙනවා පුතේ, තුනක් කියනවා හොයන්න යන්න එපා. කූටදන්ත සූත්‍රයට අදාළ ඉගැන්වීමක් තියෙනවා. තක් ගාල හොයන්න බලන්න.
පළවෙනි එක උත්තර අංක එක එක බලමු. සුදුස්සන්ට සුදුසු රැකියා ලබා දී සේවයට සරිලන වැටුපක් ගැනීම. හරි, එහෙනම් කෘෂිකර්මාන්තය කරන අයට මොනවද දෙන්න කිව්වේ? වැටු ලබා දිය යුතුය, ඒ සඳහා අවශ්‍ය දේවල් සහ වැටු නේ. වෙළඳාම් කරන අයට ඒ සඳහා අවශ්‍ය දේවල් ලබා දිය යුතුය, වැටු නේ. හරි, කවුරු හරි බලන්න කූටදාන සූත්‍රය මම උගන්ලා දෙනවද නැද්ද? උගන්ලා දෙනවද? උගන්ලා දෙනවද නැත්නම් නැහැ කියන එකක්ද? ඔන්ලයින් එකේ උගන්වලා නැද්ද කූටදාන සූත්‍රේ? තියෙයි සර්. එහෙනම් කියන්න බලන්න පුතේ, පළවෙනි එක විතරක් කියන්න බලන්න කූටදාන සූත්‍රේ. එකක් කියන්න බලන්න ටකර්. ඩගල කියන්නේ කිවිල පිටු තියෙන්නේ නයිදර් කියන බලන්න එකක් උත්තරේ ටග්ගල කූටදාන සූත්‍රය කියන්නේ නැහැ ටියුට් එක අවසානට අවසානට හරි කුහෙ කරලා ලියා ගන්න කිව්වේ නැහැ අනේ සේක මගේ ටියුට් එකේ නේ ලියා ගන්න කූටදාන සූත්‍රය ලියා ගන්න දුන්නා ඒ කූටදාන සූත්‍රය ලියා ගන්න උණු කරුණු හතරක් දුන්න සර් හතරක් දුන්න පළවෙනි කියන්න බලන්න රටේ යම් අයෙක් කෘෂිකර්මාන්තයේ යෙදේ නම් ඔහුට ධාන්‍ය බීජ ආදී ලබා දිය යුතුය. යම් අයෙක් ගව පාලනයේ යෙදේ නම් ඔහුට අවශ්‍ය දෑ ලබා දිය යුතුය. යම් අයෙක් වෙළඳාම් පිණිස කැමති වේ නම් ඔහුට අවශ්‍ය සියලු දෑ දිය යුතුය. යම් කෙනෙක් රාජ්‍ය සේවයේ යෙදේ නම් ඔහුට අවශ්‍ය දෑ දිය යුතුය. හරි, අන්න ඒ ටික තමයි. ඒකේ හඳුන්නේ වැටු ඒ දේවල් ලබා දෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ ටික ඒකේ උත්තර විදිහට එන්න ඕනේ. හරි, ඊට පස්සේ බලන්න ඒ ටියුට් එකේ නවයේ ටියුට් එකේ පුතේ පස්සේ ලියාගන්න වැටු අවශ්‍ය දේවල් අවශ්‍ය කියන්නේ වැටු. ඊට පස්සේ ඒකට හරින බීජ පොහොර සියල්ල ලබා දෙන්න ඕනේ. හරි, එහෙනම් උත්තරය අංක 1 1 නේ. අට බලන්න, සසර දුක් සහිතවද එහි තැබෙන නැත බව බුද්ධාමෙන් නොකියවේ. සියලු දෙනාටම ලැබිය හැකි සැප විශේෂ බුද්ධාමෙන් සඳහන්නේ. කාමභෝගී ගිහියෙකුට මෙලවදීම ලැබිය හැකි සැප හතරකින් හතරක් ඇද ඉන් පළමු වෙන්න වන්නේ මොකක්ද කියලා අහනවා. හරි, ඔන්න එකේ අපි දන්න එකක් තියෙනවා, දන්නේ නැති වුණා බල ගන්න ඕනේ නැහැ. බලන්න අපිට අහුවෙච්චි සූත්‍ර පාඩේ හොඳට කියවලා බලන්න. අපිට අහුවෙච්චි මොකක් හරි එකක් තියෙනවද කියලා. උත්තරේ අංක පහ තුනද සර්? උත්තරේ අංක තුන. සෝ භෝගාමේ අත්තිති අධිගච්ඡන් තමාට භෝග තියනවා කියලා සතුටු වෙන එක. උත්තරේ අංක තුන. ඊට පස්සේ අපි නමේ බලන්න. හරි, ධනෝපායන හා පරිභෝජනයේ පිළිබඳ මූලාශ්‍රයක් ඇරෙන රාසිය සූත්‍රය වැදගත්තේ. කාමභෝගී ගිහියන් අතුරින් බුදුරදුන්ගේ පැසුමට ලක්වන්නේ කවරේදැයි එම සූත්‍රයේ සඳහන් වේ. එහිලා සඳහන් වන කරුණු අතරට දක්නට නොලැබෙන්නක් වන්නේ. හරි, දැන් රාසිය මේ පරණ එකනේ පුතේ කතා කරන්නේ. පරණ එකේ සමහරක් වලට ඒ සූත්‍ර අර දැන් පාලි පාඩ හැම ගැඹුරටම ගිහිල්ලා අපිට එච්චර අධ්‍යයනයක් නැහැ. අපිට ඒක අර මේ උත්තරේ විතරයි අපි ගන්නෙ. දැන් මේකෙත් උත්තර පහම බැලුවම පස්සේ ඔයාලා දන්නවා මේකට අදාළ වෙන්නේ නැති උත්තරේ තියෙනවා කියලා. උත්තර ටක් ගාල හොයන්න බලන්න. රාසිය සූත්‍රයට අදාළ වෙන්නේ නැති එක දැක්ක ගමන් කියන්න පුළුවන්. මොකද්ද බලන්න? හතර දෙස හතර නේද? පංච බල පංච බල නේද? පත්තකම පත්තකම සූත්‍රේ පහ උත්තරේ. හරි, අනිත් හතරම් පුතේ සගල වරහණක් දාලා නිකල් ලියා ගන්න. රාසිය සූත්‍රයේ ඇත කියන පරිත්‍යාග කිරීම, පින්දහම් කිරීම, සැහැසිකම් නොකොට දැහැමිව ධනීපීම අපි ඒක දන්නවනේ. ඊළඟට ධනේ ගිජුණු විය ආදී දනව දකිමින් හැසිරීම, ඒව දෙවෙනි ඩියුට් එකේම අපි කතා කරන්නේ. හරි, නමේ බලන්න.
බුදුරදුන් වදාළ දසක්කිතවත් මගින් රජදරුවන්ගේ මෙහෙවර කෙබොද්දයි කියවේ. ප්‍රජා අභිවෘද්ධිය අරමුණු කොටගත් එම දසසක්කිතවත් වලින් එකක් නම් ඔන්නේ කියලා දසසක්කිතවත් වලින් එකක් හොයන්න බලන්න. देख सर उत्तर किए थे अंक देखा वो नीति खाटनों की नौकरी में एक अपरिहान मुकद एक अपरिहानी है अपर्याप्त है सीएल जाने कोटा से ला आरक्षा से पे ही में सही कहने वाले हैं एक तमाय ने ने දැන් අපි පත්තකම සූත්‍රය බලමු ටිකක් ඒක අමාරුයි ය පරණ කින් තමයි අවුල් වෙන්නේ ඔන්න බලන්න පුතේ ඒක තියෙනවා තම පවුලට අයත් පිළිසර දැහැමිරක වර්ණේ බලසෙනකට දැහැමිරක වර්ණේ මැති ඇමතින්ට දැහැමිරක වර්ණේ බ්‍රාහ්මණ ගෘහපතියන් සියලු දෙනාට දැහැමිරක වර්ණේ කියලා ඒක තියෙන්නේ නේ හරි එහෙනම් උත්තරය අංක 2 හරි ඊළඟට නැතිබරියාට දන් දීම දැන් නිර්ධනයන්ට කෙනෙක් ගන්න පුළුවන් හැබැයි මෙතන තියෙන නැති නැතිබරියාය දුප්පත් අය නැතිබරියාය කියන්නේ දෙකක් නේ හරි ඊළඟට කෝදන කුරීම මොකක්ද ඒ වද ඒ දසරාජ ධර්මණිකස්ස දසරාජ ධර්මයක නොගැටෙන සුළු බවය හිම ගන්න නේ හරි එහෙනම් උත්තරය අංක එක සත්‍ය පරිහාන ධර්ම දෙක ඔව් උත්තරේ අංක 2 හරි ඊළඟ බලන්න පැරණි ලක්දිව විසු රාජ්‍ය පාලකයන් අපරිහානීය ධර්ම අනුගමනය කිරීමට ක්‍රියා කළේ හෙතෙම තිරිසන් සතුන්ට වඩා මිනිසුන් ශ්‍රේෂ්ඨයයි කියමින් තිරිසන් සතුන් සඳහා අභය භූමි ඇති කළේ ඇති නොකළේය ඔහු විසින් කඩ කරනු ලද්දේ ඒ කියන්නේ හාමුදුරනේ දැන් කලින් ලක්දිව රජ කෙනෙක් ඉන්නවා එයා අපරිහානීය ධර්ම අනුගමනය කිරීමට ක්‍රියා කළා දෙනවා සත්‍ය අපරිහානීය ධර්මයෙන් හැබැයි එයා සත්තුන්ගේ ජීවත් වීමේ අයිතිය ලබා දීලා නැහැ එයා කඩ කරලා තියෙන මොන නීතියක්ද කියලා අහන්න මොකද්ද සක්විතිවත තුනද සර් සර් සක්විතිවතක් නේ සක්විතිවතක් නේද දස සක්විතිවත් වල තමයි තියෙන්නේ හැමතුනේ තමන්ගේ රාජ්‍යයේ ඉන්න සත්තුන්ගේ ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි ඊළඟ බලමු සර් පාණ්ඩිතයෙක් තියෙනවා ඈ මේ අභය භූමිය ඒකට සත්තුන්ගේ ජීවත් වීම අභය භූමි කියන්නේ සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්නයි කියලා ලබා දෙන්න ඕනි කියලා. හරි ඊට පස්සේ බලන්න ධනෙ උපයා ගැනීම සඳහා බුදුදහමේ විවිධ උපදෙස් ලැබී තිබේ. ධනෝපායනයේදී දැහැමි විය යුතු බව බුදුදහම අවධාරණය කරයි. ඒ ප්‍රකාශ නොවන ධර්ම පාඩයක් වන්නේ. හරි. දැන් පුතේ ධනෙ උපයන්න ඕනේ කියලා බුදුදහමේ හැමතැනකම කියලා තියෙනවානේ. හැබැයි ධනෙ ඉපයීමට අදාළ නොවන මූලාශ්‍රයක් තියෙනවා. බලන්න මොකක්ද කියලා. හරි මං උත්තර ටික කියන්නම් බලන්න. හතරක් සර්. කූට කංශ කූට මාන කූට හොර කිං පොඩේ හොර කිණුම් මිණුම් වලින් තොරවීම ඒ කියන්නේ හොරට බඩු විකුණලා සල්ලි හොයන්න එපා හරි එතකොට ඒක හරිනේ නේ හරි දෙවෙනි එක උට්ටාතා වින්දතේ ධනං උත්සාහවන්තයා ධනය උපයයි උත්සාහවන්තයා ධනෙ උපේ හරි භෝගා හොಂತಿ ධම්මිකා ධම්ම ලද්දා භෝගයන් ඉපය යුත්තේ ධාර්මිකවය දැහැමිව හරි සම්මා ආජීවේන ජීවිකං කප්පේති යහපත් ලෙස ජීවිතය පවත්වා ගත යුතුයි කියලා තියෙන්නේ යහපත් ලෙස ධනෙ ඉපය යුතුයි ඒකේ අර්ථය
එකන වක්්‍රව එක සම්මාජීව කියන එක කතා කරන්න අපි ඒක හරි ධම්මේන භෝගේ පරියේසීති දහමින් දැහැමින් භෝගේ පිය යුතුය ධනේ පිය යුතුය එක පස් පස්වෙනි එක හරි දැන් මට කියන්න බලන්න ගැලපෙන්නේ නැති උත්තරේ මොකක්ද කියලා ටක් ගාලා කවුරුනි දෙකනේ සර් මොකක්ද උත්තරේ දෙක නේද ඔව් අපි බලමු හරි උට්ටතා විඳතේ ධනං උත්සාහවන්තයා ධනෙ උපයයි කියන එක පුතේ එන්නේ නැත්තේ ඒක වෙනම කාරණයක් හැබැයි ධනෙ උපයද්දි මෙන්න මෙහෙම ධනෙ උපයන්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා හන්නේ හරි ඊළඟට බලන්න මනා කළමනාකරණය කියයුතු උපයාගත් ධනය පරිහරණය කිරීම පිළිබඳ පුදු සමය සමාජයට අගනා උපදෙස් රාසියක් සපයයි. එසේ ධන පරිහරණය පිළිබඳ උපදේශ ඇතුළත් නොවන්නේ. අපි දැක්කගම සූත්‍රය කියන්න පුළුවන් අහලවත් නැතිගත්ති මොකක්ද. උදය සූත්‍රය. උදය සූත්‍රය අනිත්‍යව තියෙනනේ. හරි. සිගාලෝවාද සූත්‍රය මොනවත් තියෙන කළමනාකරණයකින් යුතුව ධනය පරිහරණය කිරීම සම්බන්ධව දෙක උට්ටාතා විින්දති දැන මුස්සාහවන්තයා ධනය උපයයි කියන එක එක තියෙන මට ඕන එක පහ හය පිළිතුරුවලට උත්තර එක පහ හය එක එකට තුනස එකට තුන පහට දෙක හයට හතර දෙකටක් කියන්නකු දෙකට දෙක දෙකටගල හරි හරි සිගාලෝවා සූත්‍ර මොනවා ධන ධන පරිහරණයට දාළ ධන විනාස මුඛහයට යන්න එපා කියන තියෙනවනේ සලේ යොමු 12 හරි ඊළඟට පරාභව සූත්‍රය මොනවද තියෙන ධන පරිහරණය ඉති දුත්තු සුරා දුත්තු අක්ක දුත්තු වට සල්ලි වියදම් කරන්න එපා කියන හොයන සල්ලි විනාශ වෙනවා කියලා. ව්‍යග්ගපජ්ජ සූත්‍රය උට්ටාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රතා සමජීවිකතා. ඔව් එතකොට ඒකේ කල්යාණ මිතුරන් නැතුරු කිරීම සම්පත් ආරක්ෂා කරගන්න එක අයවැය සමව පවත්වා ගැනීම පරිහරණයට අදාළයි. පත්තකම සූත්‍රේ හොයපු ධනෙන් කොටස් අපි මොනවද කරන්නේ? රාජබලි, ඥාතිබලි, අතිතිබලි ආන්නේ යොදවන්න කියනනේ රජේ සඳහා දෙන්න ඕනේ වුවා ඥාති මිත්‍රාදීන්ට ආගන්තුකයන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඊට පස්සේ ආගමික සංවර්ධනය සඳහා නේ හරි උදේ සූත්‍රය කියලා එකක් අපිට අහු වෙන්නේ නැහැ ඊළඟට බලන්න හරි ඒක උත්තරේ කියන්නේ නැහැ හැමතුනේ මේ ප්‍රශ්නේ විතර බලමු කාන්තාවන්ට ආරක්ෂාව ලබා දීම සම්බන්ධව කියවෙන්නේ මොන මූලාශ්‍රයේද මොන කරුණුවලද දේශපාල සොරි දේශපාලන කරුණුල තියෙන්නේ කාන්තාවන්ට ආරක්ෂාව ලබා දීම සම්බන්ධව මොකෙන්ද කියන්නේ අපරිහානීය ධර්මවල අපරිහානීය ධර්ම තමන්ගේ රාජ්‍යයේ ඉන්න කුල කුමරියන්ට සහ ඒ කියන්නේ විවාහ විද්‍යාවේ විවාහ නොවෙච්ච සියලු දෙනාටගේ කාන්තාවන්ගේ ආරක්ෂාව සැපයීම අයිද පිරිවෙන්ට ආරක්ෂාව පිරිවෙන්ට ආරක්ෂාවක් ඕනේ නැහැනේ හරි ඒක ඒක වගන්තියනොත් අයින් කරන්න දෙන්නේ නීති වගන්තියනොත් අයින් කරලා තියෙනවා හරි ඊට පස්සේ හරි දැන් චක්කවත් ඒක තියෙන බලන 14 රාජ්‍ය පාලකයෙකු විසින් ප්‍රජාවට ධාර්මික රක්ෂණාවරණ ඇති කළ යුතුය අපි රාජ්‍ය පාලකයෙක් ප්‍රජාවට ධාර්මිකව රක්ෂණාවරණ කියන්නේ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියලා සීනා සූත්‍රය සඳහන් වෙනවා ආන්නේ එසේ රැකේ එසේ රැකවරණය ලබා දිය යුතු සමාජ කණ්ඩායම් පහක් ගැන එම සූත්‍රයේ සඳහන් වුණා. දැහැමිව රැකවරණය දෙන්න ඕනි කියලා. ඒ අතරට ඇතුළත් වෙන්නේ යම් ජන කොටසක්. නේ? දැන් සක්විති වත්වල තියෙනවා කෙනෙක් මෙන්න මෙයාලා දැහැමි රැකවරණය මෙන්න මෙයාලා දැහැමි රැකවරණය කියලා දෙන
හැබැයි එක්කෙනෙක් තියෙනවා දැහැමි රඟවරණේ අහුවෙන්නේ අපිට. එයා කවුද කියලා බලන්න අක්කලා. හිතමිතුරන් මෙයාලට පාලන කටයුතු නිරත වන තියෙනවානේ. හිතමිතුරන්ට පළවෙනිකට සර්, නුවන් පළවෙනිකට සර්, පළවෙනිකට කියන්නේ ඒක රාජයට කොහොමද මනරුවන් සර් ඇතුළු දරුවන්ට ඇයි රජපෞල යන්නේ කියලා තියෙන්නේ මේ තියෙන්නේ තම පවුල යාත් පිටිසට දැහැමි රැකවරණේ. ඒ කියන්නේ රජ පවුලනේ බලසෙනකට දැහැමි රැකවරණේ නිලධාරීන්නේ. මැති ඇමතිවරුන්ට දැහැමි රැකවරණේ බ්‍රාහ්මණ ගෘහපතියන්ට නියංගම් ජනපදවාසීන්ට මහණ බමුණන්ට. හරි. එහෙනම් උත්තරය අංක 3. හරි. පැරණි භාරතීය පාලකයෙකු පසේනදී කොසල් රජතුමා මේක පුතේ අහුවෙලා නැහැ වලට අහුවෙන්නේ නැහැ මේක. පසේනදී කොසල් මහරජතුමා නිතර බුදුරදුන් ඇසුරු කළ බව උන්වහන්සේගේ උපදෙස් අනුව ජීවිතය හැඩගස්වාගත් බවද සූත්‍ර දේශනා අනුව හොඳින් පැහැදිලි වේ. පමණෙක් වූ පරිභෝජනයේදීනේ එයාර නැලි 16ක් කෑව කියලා කියනවනේ. එතුමන්ට බුදුන් කළ අවවාදයේ දක්නට ලැබෙන්නේ මොකේද? නිකම් බණකට එහෙම කියලා දිනේ අර ධම්මචේතී නෑ ද්‍රෝණපාක සූත්‍රයේ තියෙන එක. ධම්මචේතී සූත්‍රෙ නෙමෙයි. ඒක අහුවෙන්නේ නැහැ. කොහොමද අපේ සිලබස් එක? හරි. ඒක නිකන් 15 උත්තරේ 3 කියලා දාගන්න. හරි. දැන් ඔන්න මේ තව එකක් තියෙන බලන්න. මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙකු වීමේ අපේක්ෂාව ඇතුව සිටි එක්තරා පුද්ගලයෙක් සිය හිතවතුන්ගේ ණය ලබා ගනිමින් විශාල ගොඩනැගිල්ලක් ඉදි කරාලු. ලොකු ගොඩනැගිල්ලක් එයා ඉදි කරලා තියෙනවා. දිගු කලක් ගත වූ පසු එම ණය ගෙවා දැමීමට තම අය ප්‍රමාණවත් නොවීමෙන් දුකින් සිටිය ඔහු දහම අනුව හැඳින්විය හැක්කේ. දැන් පොතේ ඔන්න එක්කෙනෙක් හිටියලු එයා මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන කෙනෙක්. මෙයා ණයක් කරන් විශාල ගොඩ නැගිල්ලක් ඉදි කරලා තියෙනවා. හැබැයි මෙයාගේ අයපක්ෂයේ මදි. එයාගේ ඒ ලෝන් එක අපි කියමු ලෝන් එකට ඒ ලෝන් එකට ගෙවන්න තමන් හොයන මුදල මදි. එතකොට මෙයා ඒ සම්බන්ධව දුකින් ඉඳලා තියෙනවා. මානසික පීඩනයකින් ඉඳලා තියෙන මේ ණය ටික ගෙවා ගන්න බැරුව. මෙයා බුදුදහමට අනුව හඳුන්වන්නේ කොහොමද? පතික සම්මදීක කතාස. එක නේද? අනන සපයයි මේක කියලා. එතන දැන් පමණ දැන දැන් සමජීවිකතා කියන එක කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන් අයවැය දෙපක්ෂය සමව පවත්වා ගැනීම. එතන තියෙන්නේ හොයන ගානට අනුව වියදම් කරන්න ඕනේ කියලා. හැබැයි අපි මොන සූත්‍රයද හඳුන්නේ ඒ සැප සම්බන්ධව කතා කරේ? ඈ අනන සැපේ මුකේද කතා කරේ අපි? අනන සැපේ දීලා නැද්ද? බලන්නේ කියලාද කියලා? ඒ ටික දුන්නා සර්. ඔහු උනේ නෑ සර් මං හිතන්නේ. ඒක මුල් ටික මොනවද තියෙන්නේ? අනන සර් අපිට අනන සැපේ දුන්නා. අත්ති සුඛ, බෝධ භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. එඩි කහුනේ නැස්ස. හරි. ඒකේ අනන සැප කියලා දාගන්න. පහ පහ උත්තරේ පහ. අනන සැප කියන්නේ මේ අර ණය රහිතව ඉන්න සැප. ණය නොවීමෙන් ණය නොවී සිටීමෙන් ලබන සැපය. හරි. අත්ති සුඛ කියන්නේ මොකද්ද? තමන්න දන්නවා කියලා තියනවා කියලා සැපෙන් ඉන්න. භෝග සුඛ තමන්න භෝග වස්තුන් තියනවා කියලා සැපෙන් ඉන්න. නෑ තමන්න පරිහරණය කිරීම භෝග වස්තුන් නේ. හරි. අනන සුඛ. එතකොට නයන විල් මෙල් ලැබෙන සැප. හරි. ඊළඟට රටක ශ්‍රම සම්පත පරදායි ලෙස ඒ කාර්යවල යෙදවීමේ වැදගත්කම මැනවින් දැන ඒ සඳහා ත්‍රිවිධ සැරැස්මක් ඉදිරිපත් කරන බුද්ධ දේශනාව දක්නට ලැබෙන්නේ ශ්‍රම සම්පත්තිය පිළිවෙලට ගන්න පුළුවන් බුද්ධ දේශනාව මොකේ තියෙන්නේ? මිනිස්සුන්ගෙන් හරියට වැඩ ගන්න ඕනි.
ක්‍රමය සම්බන්ධ මුගේ තියෙන බලන්න. අපි දන්න ඕනේ ඉස්සෙල්ලා කතා කරමු මොකද්ද? ව්‍යග්ගපදි කෝට නෑ දන්ත සූත්‍රේ කෝට දන්ත සූත්‍රයේ ඇයි ගොවිතැන් කරන අයට කුෂිකර්මාන්තය එතන තුනක් කියලා දෙනවනේ කරුණු හතරක් පෙන්වන සූත්‍රයක බලමු. කුෂිකර්මාන්තයට අදාළ අයට පොහොර ඒ දේ ඉඩකඩම් මේ දේවල් දෙන්න ඕනේ ඒ වගේම වැටුප් ලබා දෙන්නත් ඕනේ නේ. එහෙනම් උත්තරය අංක 4 14. හරි. සක්විති රජෙකු තුල දැකගත හැකි විශිෂ්ට ගුණාංග පහක් පඨම චක්කානුවත්ත සූත්‍රයේ ඒක අපි ඉගෙනගෙන තියෙනවා. සඳහන් වෙයි ඉන් එකක් නොවන්නේ මොකද්ද බලන්න. සර් රත්ඤ්ඤා කියන රත්ඤ්ඤා රත්ඤ්ඤා සර් කියන එක නේ. රත්ඤ්ඤ කියලා එකක් අපි කතා කරේ නැහැ. හරි. හරි. ඒක තියෙනවා බලන්න. ධම්මඤ්ඤු කියන්නේ මොකද්ද? ධර්මයේ දන ක්‍රියා කිරීම. ධර්මයේ දන ක්‍රියා කිරීම. කාලඤ්ඤු කාලය දන කටයුතු කිරීම. කාල දන කටයුතු කිරීම. නේ. හරි. ඊළඟට අත්ඤ්ඤු. අත්ඤ්ඤු කියන්නේ මොකද්ද? අර්ථය දන ක්‍රියා කිරීම. පරිසඤ්ඤු පිරිස පිළිබඳ දන ක්‍රියා කිරීම. පිළිබඳව දන කටයුතු කිරීම. පිරිස පිළිබඳ දන කටයුතු කිරීම. නේ. හරි. ඊළඟට එක්තරා බෞද්ධ රාජ්‍ය පාලකයන් නිබඳව ප්‍රජා සුභසාධනයේ සිය යුතුකම්සේ සලකා ක්‍රියා කළේය. ප්‍රජා සුභසාධන හරියට කරනවා. ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නැති කිරීමට ඔහු ක්‍රියා කළ නමුදු සිය රාජ්‍ය අධාර්මික ක්‍රියාවලක්වීමට කටයුතු නොකළේය. ඔහු විසින් නොතකා වරින් ලද එකෙනෙකුට හැමදේම කරනවා. නේ මිනිස්සුන්ගේ ප්‍රවාහන පහසුකම් ඔක්කොම සිද්ධ කරනවා. හැබැයි මෙයා රටේ අපරාධ නැති කරලා නැහැ. නැත්තම් අධාර්මික ක්‍රියා මෙයා රටේ නතර කරලා නැහැ. එයා මොකද්ද කඩ කරලා තියෙන්නේ? දස සක්විතිවතක් නේ. දස සක්විතිවත් නේ අපරාධකරුවන් නැ අපරාධ මැඩපැවැත්වීම කරලා නැහැ ඒකේ. එහෙනම් උත්තරේ අංක 1. හරි. දැන් ඔන්න උතන තියෙනවා බලන්න අර්ථචාරියාව කිය ආය අහලා තියෙනවා. එතන අර්ථචාරියාව කියන්නේ මොකද්ද? එතන සර්ජන් අන්නයිගේ දිනුවට උපකාරී වීම නෑ. එතන ප්‍රයෝජනවත් හැසිරීම දීලා තියෙන්නේ. ප්‍රයෝජනවත් ක්‍රියාව ප්‍රයෝජනවත් හැසිරීම. ඒක එක දාන්න තමන්ට තමන්ටත් දෙකම වෙන්න පුළුවන්. ඔව් ඔව් අර්ථ චර්යාව එක එකනේ සර් එකට. ඔව් එක එක. හරි. පැරණි ලක්දිව විසූ පාලකයෝ නිගම නැත්තම් නියම්ගම් වැසියන්ගේ ආරක්ෂාව නැත්තම් නියම්ගම් වැසියන්ට දැහැමිව ආරක්ෂාව සපයා දිය යුතුයි කියලා එකක් අහලා දිනවා. ඒක කොහේ තියෙන්නේ කියලා අහනවා. ටංගල් කියන්නේ. මේක අස දස සක්විතිවත් වල තියෙන්නේ. ඊළඟට සුවකීය රාජ්‍යයේ ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම පාලකයෙකුගේ මූලික යුතුයකම බව බුද්ධහම උගන්වයි. එෙහිදී කෘෂිකර්මාන්තේ වාණිජ්‍ය රාජ්‍ය සේවය ගැන රජතුමා අවධානය යොමු කළ යුතුය. ඒව නැත්තන් ඒව දියුණු කරන්න ඕන. ඒ බව සඳහන් වන්නේ මොකේද? කූටදන්ත සූත්‍රය. කූටදන්ත සූත්‍රය. දැන් බලන්න කූටදන්ත සූත්‍රය ගොඩාක් තැන්වල අහලා තියෙනවා. එයා මේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඒ සියලු දේවල් කරන්න ඕනේ. වෙළඳාම් වෙනුවෙන් ඒ සියලු දේවල් කරන්න ඕනේ. රාජ්‍ය සේවය වෙනුවෙන් සියලු දේවල් කරන්න ඕනේ. හරි. ඊළඟට බලන්න ධාර්මික ධනෝපායනය ගැන කියවෙන ධර්ම පාඨ පහක් ලියන්න ලෙස ගුරුවරයෙක් සිසුන්ට නියම කළේය. ඒ අනුව එක් ශිෂ්‍යයෙකු විසින් ලියන ලද ධර්ම පාඨ පහෙන් එකක් වැරදි. ඒක හොයන්න බලන්න ධාර්මිකව ධනේ ඉපැීම සම්බන්ධව. දැන් මං පුතේ පළවෙනි කරන භෝගේ සංහරමානස බමරස්සේව ඉරියතෝ කියලා ඉන්නුනේ. බමරස්සේව ඉරියතෝ. හා දැන් ඔයාලා බලන්න මොකද්ද ගැලපෙන්නේ නැත්තේ කියලා ධනෙ ඉපෙීමේදී. සර් වියෙන දුක්ඛං අච්චේ තුන්වෙනි එකනේ සර්. තුන සර්. තුනම ඉතින් කියලා දුන්නා නේ. දෙවෙනි එකද? වියෙන දුක්ඛං අච්චේ. ඔව්. අපි බලමු උත්තර දෙක. බමරස්සේව ඉරියතු. හරි.
මොකද බම රසෙවි මී මැස්සෙක් මෙන් ධනෙ ඉපයන්න ඕනේ කාටවත් කරදරයක් වෙන්න බෑ විරියේන දුක්ඛං අත්තේති වීරියෙන් දුක නැති කළ හැක සම්මා ආජීවේන ජීවිකං කප්පේති එතන පුතේ සම්මා ආජීවේන ජීවිකං කප්පේති කියන්නේ යහපත් ධනෙ උපයලා ජීවත් වෙන්න ඕනි කියන එක යහපත්ව ධනෙ උපයලා ජීවත් වෙන්න ඕනි කියන එක හරි ඊළඟට ධම්මේන භෝගේ පරියේති ධම්ම භෝගයන් නිපේයේතුනි තුලා කෝට කංශ කෝට මාන කෝට පටි විරතෝනේ ඒ කියන්නේ පුතේ හොර තරාදීන් හොර කිරුම් මිනුන් ආන් ඒ වගේ වැරකිලා ධනෙ හොයන්න ඕනි කියන හරි එතකොට අපි දන්නවා විරියෙන් දුක්ඛං අච්චේති වීරියෙන් දුක නැති කළ හැක ඒක පුතේ ධනෙ ඉපීමට අදාළ වෙන්නේ නැති මූලාශ්‍රයනේ හරි ඊට පස්සේ බලන්න ගිහි බෞද්ධයෙකු ධනය පරිහරණය කිරීමේදී යුතුකම් පහක් ඉටු කළ යුතු බව පත්තකම්ම සූත්‍රය උගන්වයි. උන් ඉන්න එකක් වන්නේ බලන්න පත්තකම්ම සූත්‍රයට දාලා මොකක්ද තියෙන්නේ කියලා. ආගන්තුකයන් සංග්‍රහ කිරීම. ඈ? ආගන්තුකයන් සංග්‍රහ කිරීම. ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම මොන බලිද? අතිති බලි. අතිති බලි. මහාන බමුණන් පෝෂණය කිරීම කියලා එකක් නැහැ. හරි. මව්පියන්ට සංග්‍රහ කිරීම මහාන බමුණන්ට සංග්‍රහ කිරීම එහෙම තියෙන්නේ. බුදුරදුන් දවසේ ලිච්ඡවී රජවරුන් සප්තාපරිහානීය ධර්ම අනුගමනය කළ බව ප්‍රකට කරනකි. එම ධර්ම අනුගමනය කරන රාජ්‍ය නොපිරිහේ නොපිරිහේ පිරිහෙන්නේ නැහැ. දිනෙන් දින දියුණුවේ මේ තොරතුරු හමුවන්නේ මොකක් මොකේද? මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රය. හරි. ඊළඟට බලන්න බුද්ධාම පුද්ගලයාට සිය ආර්ථික සුරක්ෂිත කර ගැනීමට මෙන් සමාජ ජීවිතය සාර්ථක කර ගැනීමට ද උගන්වති. එම ඉගැන්වීම් දෙකම ඇතුළත් නොවන සූත්‍රයක් වන්නේ සමාජ ජීවිතයයි ආර්ථිකයයි කියන මෙන්න මේ දෙකටම අදාළ වෙන්නේ නැති සූත්‍රයක් දෙන එක. ආර්ථිකය නැත්තම් සමාජයේ ජීවත් වෙන විදිහ මේ දෙකටම අදාළ වෙන්නේ නැති සූත්‍රයක් තියෙනවා. දැක්කහම කියන්න පුළුවන් සූත්‍රය මොකද්ද? මූලපරියාය සූත්‍රය. අනිත් ඔක්කොගේම සිගාලෝවා සූත්‍රය තාර්ථිකය පත්තකම්ම සූත්‍රයෙන් දෙනවා ව්‍යාකපජ්ජ සූත්‍රයෙන් දෙනවා රාසිය සූත්‍රය එතන රාසිය ගාමිනී සූත්‍රය කියලා දෙන රාසිය සූත්‍රය හරි මූලපරියාය සූත්‍රයේ තියෙන හැම දාර්ශනික දුක සම්බන්ධ හරි ධාර්මික උපයාගත් ධන සම්පත් ඇත්තු වීම මිනිසාට සැපතක් යැයි පිළිගන්නා බුදුදහම අවම සම්පත් ඇති බව නේ දැන් බුදුදහමේ කියනවා පුතේ මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙන්න ඕනේ. හැබැයි සල්ලි නැති වුණාන් පස්සේ ඒක දුකක් යයි පෙන්නලා දෙනවා. ඒ බව කියවන ධර්ම පාඩේ හොයන්න ඕනේ. තාත්තල කියන හොයන්න බලන්න. දාලිද්දම් බික්කවේ දාලිද්දම් බික්කවේ දුක්ඛං ලෝකස්මි නැත්නම් දාලිද්දම් බික්කවේ දුක්ඛෝ ලෝකෝ කාමභෝගිනෝ. මේ කාමභෝගී කියන දෙල්ලුකම දුකක්. උත්තරයන්ක දෙක. හරි. අනිත් ඒවා දන්නවා අපි සන්තුට්ටි පරමං දනං සතුට උතුම් ධනය බමරා සේව ඉරියතෝ මීමැස්සෙක් මෙන් ධනෙයි ඉපේ යුතුය උට්ටාතා වින්දතේ දනං උස්සහවන්තයා ධනය උපයයි දීහිකම්මං පයෝජේ මොකද්ද දීහිකම්මං පයෝජේ කියන්නේ කොටස් දෙක කර්මාන්තය සඳහා යොදවන්න ඕනේ කර්මාන්ත සඳහා යෙදවිය යුතුය හරි 28 බලමු රාජ්‍යයේ ප්‍රභවයේ පිළිබඳ විචාරකයෝ විවිධ මත පළ කරති. ඒ පිළිබඳ බෞද්ධ මතය දැක්වෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. එහි නොකියවන කරුණක් වන්නේ. මොකද බලන්න අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන්නේ නැති කරුණ. රාජකම දේව වර්මක් නොවේ එක තියෙනවනේ. රාජකම ප්‍රියපුතු පරපුරෙන් උරුම වූවක් නොවේ. එහෙම එකක් අහුණාද? නෑ සර්. එහෙම එකක් නෑ. රජු බිහිවන්නේ ජන සම්මතයෙන්නේ. හරිනේ? ඒක අහුණා. රජු සාමය රකින්න ඇත යන ජනතාවගේ අපේක්ෂාව තමයි රජතුමා සියලු අර නරක වැඩ නවත්තලා සාමය රකින්නවා කියන එක. අයබදු ගැනීම දිය දෙනවානේ අපි උඹට බදු දෙන්න උඹ අප වෙනුවෙන් කටයුතු කරමු. හරි. උත්තරයන්ට දෙක. හරි. පුතේ මෙතන තියෙනවා ආර්ථිකයට අදාළ වෙන්නේ නැති සූත්‍රයක්. හැබැයි ඔයාලට සූත්‍ර දෙකක් අහුවෙලා නැහැ. හැබැයි දැක්ක ගමන් අපිට මේ සූත්‍රය කියන්න පුළුවන් ආර්ථිකයටව අදාළ වෙන්නේ නැති එක. මොකද සූත්‍රය?
තම් සත්පවතුන් සූත්‍රය. තම් පැවතුම් සූත්‍රයේ තියෙන පුතේ චතුරාර්ය සත්‍ය. සදාචාරය කියන්නේ යහපත් වැඩ. ඔය ධම්මික සූත්‍රයේ අර ධම්මික උපාසකයන් කතාවෙම අපි අහලා තියෙන්නේ නේ. ඒකෙත් ඔය ආර්ථිකය කියන්නේ යහපත් ලෙස ජීවත් වීම සම්බන්ධව ඒක තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන සනිකර්ම දාර්ශනික සංකල්ප. ඊළඟට බලන්න. හරි. දැන් ලක්දිව හිටපු රජ කෙනෙක් පුතේ බෞද්ධ ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා කියලා හැම මතයක් තිබ්බලු. හැබැයි එයා පාරම්පරික පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමට නැත්නම් ආගමික ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරලා නැහැ. මෙයා කඩ කරලා තියෙන්නේ මොකද්ද? ආගමික ස්ථාන ආරක්ෂා කරලා නැහැ. මොකද්ද මෙයා කඩ කරලා තියෙන්නේ? අපරිහානීය ධර්මයක් සර්. අපරිහානීය ධර්මයක් නේ. ආගමික ස්ථාන සංවර්ධනය කරලා නැහැ. ආරක්ෂා කරලා නැහැ.